සුබ දවසක් මේ තියෙන්නේ TP4056 charging module එකක්. ඔයාලා මේ වෙද්දිත් මේ module එක ගැන දන්නවා වගේම ඔයාලගේ electronic projects වලට මේ module එක භාවිත කරනවා ඇති. හැබැයි 3 ampere charging current එකක් out කරගන්න, කුඩා lithium ion battery වලට අවශ්‍ය milliampere 300ක charging current එකක් program කරගන්න, overheat protection sensor එකක් add කරගන්න, මේ වගේ modification කරලා මේ module එකෙන් තවත් වැඩ ගන්න පුළුවන් කියලා ඔයාලා දැනගෙන ඉන්නද? ඉතින් TP4056 module එක ගැන ඔයාලා දන්න නොදන්න හැමදේම අපි අද මේ episode එකෙන් කතා කරමු. මුලින්ම අපි මේ මොඩියුල් එක ගැන සරල අදහසක් අරගෙනෙමු. මේ මොඩියුල් එකට TP4056 කියන නම ලැබිලා තියෙන්නේ මේකට භාවිතා කරලා තියෙන main IC එක නිසායි. බොහෝ දෙනා මේ මොඩියුල් එක 18650 බැටරි චාර්ජ් කරන්න යොදා ගත්තත් nominal voltage එක volt 3.7ක් වෙන ඕනම lithium ion battery එකක් චාර්ජ් කරගන්න මේ මොඩියුල් එක යොදා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට mobile phones වල, කුඩා drones වල, හෝ MP3 players වල තියෙන කුඩා lithium ion battery එකක් උනත් output current එක program කර ගැනීම මගින් මේ module එකෙන් පහසුවෙන් charge කරගන්නවල පුළුවන්. මේ module එක යොදාගෙන single lithium ion cell එකක් පමණයි charge කරගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ 3S, 4S, 4, 5S වගේ battery pack charge කරගන්න මේ module එක භාවිතා කරන්න ඔයාලට හැකියාවක් ලැබෙන්නේ නැහැ. Battery එකේ ඉඳලා output එකට voltage limiting protections ඇතුළත් කරලා නැති නිසා කිසිම වෙලාවක ඔයාලා TP4056 module එකට volt 4.2කට වඩා ඉහළ voltage එකක battery සම්බන්ධ නොකළ යුතුයි. මේ module එක mini version එකක් හා large version එකක් වශයෙන් වර්ග දෙකකින් මිලදී ගන්න ඔයාලට පුළුවන්. Mini version එකට charging controlling IC එක පමණක් යොදාගෙන තියෙන නිසා protection circuit එකක් භාවිත කරන, එහෙමත් නැත්නම් 1S BMS එකක් භාවිත කරන protected battery cell පමණයි මේ mini module එකට භාවිත කිරීම සුදුසු වෙන්නේ. Protection circuit එකක් භාවිත නොකරන non-protected lithium ion battery භාවිත කරනවා නම් අනිවාර්යයෙන්ම මේ වගේ large module එකක් භාවිත කිරීම වඩාත්ම සුදුසුයි. මේ module එකට 4056H හා DW01A කියන IC දෙක හා 82.5A කියන dual MOSFET එක අන්තර්ගත කරලා තියෙනවා. ඒ වගේම mini USB, micro USB හා USB-C වශයෙන් USB charging port 3කින් මේ module එක ඔයාලට මිලදී පුළුවන්. මේ 4056H IC එක තමයි module එකේ main IC එක විදිහට වැඩ කරන්නේ. තවත් සමහර modules වල TP4056 කියන IC එකත් භාවිත වෙනවා. IC දෙක අතර හසුරවන්න පුළුවන් voltage එක හා current එක අතර කුඩා වෙනස්කම් පවතින. මේ IC දෙකටම අදාළ data sheets ඔයාලට පහළ description එකෙන් download කරගන්න පුළුවන්. 4056 IC එක advanced lithium ion battery charging IC එක. Data sheet එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ IC එකට 16 volt input standoff voltage, 4.2 volt current terminal voltage, 2.9 volt trickle charge threshold, programmable charging current up to 1.2 amp, 250 nanoampere battery current when no charging, soft start limiting rush current කියන features අන්තර්ගත වෙලා තියෙනවා. TP4056 IC එකේ මේ voltage range 8 volt විදිහටත් charging current එක up to 1 ampere programmable current එකක් විදිහට තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම මේ 4056 IC එකට temperature sensor input එකක් සම්බන්ධ කළ හැකිවීම තවත් විශේෂත්වය. TP4056 module එක මිලදී ගනිද්දී ඔයාලට මේ overheat detection function එක disable කරලයි ලබා දෙන්නේ. නමුත් පොඩි modification එකක් මගින් ඔයාලට පුළුවන් මේ function එක active කරගන්න. DW01 IC එක හා 82.5A dual MOSFET එකේ ක්‍රියාකාරීත්වයෙන් battery එක සමග තියෙන සම්බන්ධතාවය connect කිරීම හා disconnect කිරීම සිදු කරනවා. Over voltage, over discharge, short circuit protection වගේ protection features අන්තර්ගත වෙන නිසා solar chargers, power banks, portable home projects වගේ electronic projects වලට මේ module එක භාවිත කරන්න ඔයාලට පුළුවන්. මේ තමයි ඉන්පුට් වෝල්ටේජ් ලබා දෙන USB කනෙක්ට එක. වෝල්ට් 5ක USB power එකක් හෝ වෝල්ට් 8ක් දක්වා වෝල්ටේජ් එකක් මේ ඉන්පුට් ලීඩ්ස් වලට ලබා දෙන්න පුළුවන්. B+ හා B- වලට බැටරිය එකේ positive හා negative wire දෙකත් out+ හා out- වලට load එකට අදාළ positive හා negative wires දෙකත් සම්බන්ධ කර ගැනීමෙන් පසුව ඔයාලට පුළුවන් මේ module එක හරහා බැටරිය charge කරගන්න. Blue LED එකෙන් full charge status එකත් red LED එකෙන් charging status එකත් ඔයාලට බලා ගන්න පුළුවන්.
මේ R3 රෙසිස්ටර් එකෙන් තමයි මොඩියුල් එකෙන් අවුට් කරන කරන්ට් එකේ ප්‍රමාණය තීරණය කරන්නේ. රෙසිස්ටර් එකේ අගය වෙනස් කිරීම මගින් චාර්ජින් කරන්ට් එකේ ප්‍රමාණය වෙනස් කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මිලියම්පියර් 300ක කුඩා චාර්ජින් කරන්ට් එකක් අවශ්‍ය වෙන බැටරි එකක් චාර්ජ් කරගන්න අවශ්‍ය නම් කිලෝ ඕම්ස් 4ක රෙසිස්ටර් එකක් සම්බන්ධ කර ගැනීම මගින් මිලියම්පියර් 300ක චාර්ජින් කරන්ට් එකක් අවුට් කරගන්න ඔයාලට පුළුවන්. මේ ලිස්ට් එකෙන් බලා ගන්න පුළුවන් මිලියම්පියර් 130ක ඉඳලා මිලියම්පියර් 1000 වෙනකන් යොදා ගන්න උන රෙසිස්ටර්ස් වල අගයන් මොනවද කියලා. ඩිෆෝල්ට් ඇම්පියර් 1ක චාර්ජින් කරන්ට් එකක් අවුට් වෙන විදිහට තමයි මිලදී ගනිද්දී මේ මොඩියුල් එක ලබා ගන්න පුළුවන් වෙන්නේ. උපරිම චාර්ජින් කරන්ට් එක ඇම්පියර් 1ක් වන නිසා පැරලල් ආකාරයෙන් සම්බන්ධ කරපු 18650 බැටරි දෙකක් මේ මොඩියුල් එකෙන් සාර්ථකව චාර්ජ් කරගන්න ඔයාලට පුළුවන්. ඒ වගේම ඔයාලට ඇම්පියර් 3ක වගේ චාර්ජින් කරන්ට් එකක් ලබා ගන්න අවශ්‍ය නම් මේ මොඩියුල් 3 පැරලල් ආකාරයෙන් සම්බන්ධ කර ගැනීම මගින් ඇම්පියර් 3ක චාර්ජින් කරන්ට් එකක් ලබා ගන්න පුළුවන්. චාර්ජින් අවස්ථාවේදී මේ 4056 IC එක රත් වීමක් සිදුවෙන නිසා හීට් සිංක් එකක් භාවිත කරන්න පුළුවන් නම් වැඩි කාර්යක්ෂමතාවයකින් මේ මොඩියුල් එක භාවිත කරන්න ඔයාලට පුළුවන්. මේ මොඩියුල් එකේ තවත් විශේෂත්වයක් තමයි බැටරි පවර් එක භාවිත නොවන අවස්ථාවලදී මොඩියුල් එක මගින් සිස්ටම් එක ස්ටෑන්ඩ් බයි අවස්ථාවකට පත් කිරීම. මේ නිසා හොඳ එෆිෂන්සි එකක් මේ මොඩියුල් එකෙන් අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ මොඩියුල් එකට රිවර්ස් ප්‍රොටෙක්ෂන් පොලාරිටි අන්තර්ගත නොවීම නිසා මොඩියුල් එකට බැටරි සෙල් එක සම්බන්ධ කරද්දී බැටරි එකේ නෙගටිව් හා පොසිටිව් අග්‍ර නිවැරදිව සම්බන්ධ කරගන්න අවශ්‍යයි. එහෙම නොමැති වුණොත් අනිවාර්යයෙන්ම මේ මොඩියුල් එකේ මේන් IC එක ඩැමේජ් වීම සිදු වෙනවා. මේ වගේ අවස්ථාවක 4056 IC එක රීප්ලේස් කර ගැනීම මගින් හෝ අවශ්‍යතාවය අනුව DW01 හෝ 82.5 MOSFET එක රීප්ලේස් කර ගැනීම මගින් ආයමත් මොඩියුල් එක යථා තත්ත්වයට පත් කරගන්න ඔයාලට පුළුවන්. චාර්ජ් කිරීම හා ඩිස්චාර්ජ් කිරීම එකම අවස්ථාවක සිදුවන විට බැටරි චාර්ජින් ලෙවල් එක නියමිත ආකාරයෙන් මොනිටර් නොවීම හේතුවෙන් බැටරි එක දිගටම චාර්ජ් වීමක් සිදු වෙන්න පුළුවන්. මේ නිසා මුලින්ම බැටරි චාර්ජ් කිරීම සිදු කරලා දෙවනුව ඩිස්චාර්ජ් කිරීම තමයි වඩාත්ම සුදුසු වෙන්නේ. මීට අමතරව අපිට පුළුවන් මේ 4056 IC එකේ ටෙම්පරචර් ඉන්පුට් පින් එක භාවිත කරලා ඕවර් ටෙම්පරචර් ඩිටෙක්ෂන් ෆීචර් එක මේ මොඩියුල් එකට එකතු කරගන්න. මෙතනදී IC එකේ ඩේටා ෂීට් එකට අනුව සරල වෝල්ටේජ් ඩිවයිඩ් එකක් හා NTC තර්මිස්ටර් සෙන්සර් එකක් එකතු කර ගැනීම මගින් අපිට මේ සර්කිට් එක කම්ප්ලීට් කරගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති සෙන්ස එක මගින් ට්‍රිගරින් ටෙම්පරචර් එකක් ඩිටෙක්ට් කරාම මොඩියුල් එක මගින් චාර්ජින් කරන්ට් එක ඔටෝ කට් ඔෆ් කිරීම සිදු කරනවා. ඒ වගේම වර්කින් ටෙම්පරචර් එකට උෂ්ණත්වය ළඟා වුණාම නැවත චාර්ජින් වෝල්ටේජ් එක අවුට් කරනවා. සැන්යෝ බ්‍රෑන්ඩ් එකේ 18650 සෙල් චාර්ජ් කරනවා නම් මේ වගේ ටෙම්පරචර් සෙන්සර් එකක් මොඩියුල් එකට ඇඩ් කර ගැනීම ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. මොකද ගොඩක් වෙලාවට භාවිත කරපු සැන්යෝ සෙල්ස් චාර්ජ් කරද්දී සෙල් අධික ලෙස රත් වීමකට ලක් වෙනවා. මේ වගේ බැටරි ඕවර් ටෙම්පරචර් ප්‍රොටෙක්ෂන් ෆීචර් එකක් තිබීම නිසා ඔයාලට වැඩි ආරක්ෂාවක් ලබා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා අද එපිසෝඩ් එකෙන් ඔයාලා මේ TP4056 මොඩියුල් එක ගැන දන්න දේ වගේම නොදන්න අලුත් දේවලුත් ඉගෙන ගන්න ඇති. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකෙන් ඉදිරිපත් කරන්න. වටිනවා කියලා හිතෙනවා නම් සබ්ස්ක්‍රයිබ් කරලා තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. තවත් අලුත් වීඩියෝ එකකින් අපි නැවතත් හමු වෙමු.